මැතිවරණය කල් යනවා මේ මොහොත වන විටත් අප දකින්නේ ජාතික ජන බලවේගයක් දැවැන්ත විරෝධයකට යනවා මැතිවරණය බදුබර මේ කියන කාරණා පාදක කරගනිමින් ඒ වගේම මීට සුළු මොහොතකට කලින් ජනාධිපතිතුමන් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා තියෙනවා වරාය ඒ වගේම ගුවන්තොට පොළේ ආශ්‍රිත වුණු ප්‍රවාහන කටයුතු ඇතුළු සියල්ලම අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත් කරමින් ඒකට පාදක වෙන කාරණේ කියලා අපි යම් ආකාරයකින් මතු කරගන්නෙම මීට සුළු මොහොතකට පෙරම අපි දැක්ක අවෘතිකයින්ගේ දැනුම් දීමක් තිබෙනවා මාර්තු 8 වෙනිදාගෙන් පසුව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්නට සූදානම් කියන දේ. ජාතික ජන බලවේගය පොදුතුවා ප්‍රදේශයෙන් ප්‍රදේශයට රැලි පැවැත්තුවා. ඔවුන් මැතිවරණය බොහොම අපේක්ෂාවෙන් සිටියා. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කළ දේ තමයි ඊයේ වෙන විටත් මැතිවරණය දෙන්නේ නැත්නම් මැතිවරණය ගන්න තමයි අපි මේ ප්‍රයත්නය දරන්නේ කියන කාරණය පිළිබඳ. අපි කැමති අද දවසේදී ඒ වගේම අවසනාවන්ත සිදුවීමකුත් සිදු වුණා. ඔතුමාලගේ පාක්ෂිකයෙකු මේවර මැතිවරණයට ඉදිරිපත් වීමට සිටි අපේක්ෂකයෙකු ජීවිතක්ෂයට පත් වුණා කියන කාරණය පිළිබඳ මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳ අදහස් පළ කරන්න ඔබතුමන්ලට අවස්ථාව ජාතික ජන බලවේගයට. මුලින්ම අපේ රටේ ජනතාවට කියන්න තියෙන්නේ අපේ නිවිති කළ ආසනයේ නිමල් අමරසිරි සහෝදරයා ඊයේ පළවෙනි බිල්ල විදියට මේ මුග්ධ පාලකයා ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමන්ගේ අයිතීන් ඉල්ලන්න ආපු තාත්ත කෙනෙක් අවුරුදු 60ක පුද්ගලයෙක්. සාමාන්‍යයෙන් සමාජයක ඉතාමත් සීමිත පිරිසක් තමයි අරගලවලට දායක වෙන්නේ. ඉතිරි පිරිස බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ දායකත්වයක් දක්වපු තුමාට තමන්ගේ ජීවිතෙන් සමුගන්න වුණා. අපි දන්නවා ලංකාවේ දේශපාලන ඉතිහාසයේ යුක්තිය වෙනුවෙන් සාධාරණත්වය වෙනුවෙන් ඉදිරියට ආපු මිනිසුන්ට ජීවිත අහිමි වෙලා තියෙනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ ඇතුළු පොදුජන එක්සත් පෙරමුණ මේ යන ගමන ඉතාමත් භයානකයි භයංකාරයි කියන එක තමයි ජනතාවට දැනගන්න තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ අකුලමින් ඒකාධිපතිවාදයකට එහෙම නැත්නම් පැසිස්ට්වාදයකට යන ගමනක්. ඉතින් ඒක නවත්වන්න ලංකාවේ ගිය අවුරුද්දේ සක්‍රීයව සිටි පුරවැසියන් සියලු දෙනාම දැන් දායක වෙන්න කාලය ඇවිල්ලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ කියනවා උද්ඝෝෂණ කරන්න බෑ කියලා. පෙළපාලියන්න බෑ කියලා. ඒතර ලංකාවේ ව්‍යවස්ථාවෙන් ලංකාවේ මිනිස්සුන්ට දීලා තියෙන අයිතිය අකුලන්න උත්සාහ කරමින් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම අද මානව හිමිකම් කොමිසම පොලිස්පතිගෙන් වාර්තාවක් කියලා තියෙනවා පැය 24ක් ඇතුළත දෙන්න කියලා. මොකක්ද හේතුව ඒ පෙළපාලිය නවත්වන්න එහෙම නැත්නම් ඒ ජන උද්ඝෝෂණය නවත්වන්න කාදක වෙච්ච කාරණේ මොකක්ද කියලා. ඉතින් අධිකරණයේ පැත්තෙන් ගන්න පුළුවන් උත්සාහ රනිල් වික්‍රමසිංහ ගත්තා මැතිවරණය නවත්වන්න. ඒකට එහා ගිහිල්ලා මැතිවරණ කොමිසම මැතිවරණය ප්‍රකාශ කරාට පස්සේ ඔහුගේ බලය පාවිච්චි කරලා මුදල් අමාත්‍යාංශය සහ මුද්‍රණ දෙපාර්තමේන්තුව භාවිතා කරලා මැතිවරණය කල් දාන්න තත්ත්වයට පත් කරා. ඒ වගේම තමයි ඉතාමත් සාහසික ලෙස අපි සියලු දෙනාටම සිනාසුනා ඔහු පාර්ලිමේන්තුවට ඇවිල්ලා කොහේ තියෙන මැතිවරණයක්ද කියලා ඇහුවා. කොහේ තියෙන මැතිවරණයක්ද කියලා අහද්දී එතුමාගේ දේශපාලන පක්ෂය නාම යෝජනා දීලා මැතිවරණය සූදානම් වෙමින් මුළු රටම තිබ්බ වෙලාවක මිනිස්සුන්ට තිබ්බ එකම බලාපොරොත්තුවට ඔහු හිනා වෙලා කිව්වා මට ඕන දවසක තමයි මැතිවරණය දෙන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පාලකයාට ඕන වෙලාවට පාලනය කරන්න පුළුවන් අසුරවන්න පුළුවන් ආයුධයක් විදිහට භාවිතා කරන්න මේ පාලකයෝ දැන් උත්සාහ කරමින් සිටිනවා. ඉතින් අපි ජාතික ජන බලවේගය විදිහට කියන්නේ මේ මැතිවරණ ශක්තියම ඇකිලීමට විරුද්ධව ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග අපි ගන්නවා. ඒ වගේම මැතිවරණය කියන්නේ මූලික අයිතිවාසිකමක්. ඒක කඩකිරීම මූලික අයිතිවාසිකම් කඩකිරීමක්. අපි පෙරේදා එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කරා. ඒ වගේම ලෝකයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් මේ අරගලයට දායක කරගන්නවා වගේම බිම නීති පද්ධතිය සහ සියලුම මාර්ගවලින් අපි මේ මුග්ධ පාලනයට එරෙහිව කටයුතු කරනවා. ඒ වගේම අපි ජනතාවට කියනවා ජාතික ජන බලවේගය විදියට අපි විශ්වාස කරන්නේ මැතිවරණයකින් බලහුවමාරුවක්. මේ කට්ටිය මේ කලබල වෙලා ඉන්නේ ලංකාවේ පළවෙනි වතාවට ප්‍රභූ දේශපාලනය අවසන් වෙන්න යනවා. සියලුම බුද්ධ්‍යාංශ වාර්තා සහ විශ්ලේෂණ වාර්තා වලින් කියුවා මේ පොඩි ඡන්දෙ පැවැත්වුව ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරනවා කියලා. ඒ නිසා තමයි මේගොල්ලෝ මේ මැතිවරණය දැන් අකුලන්නේ. මොකද මේ පාලන තන්ත්‍රය අවුරුදු 75ක දූෂිත දේශපාලන සංස්කෘතිය නිමා වෙලා පළවෙනි වතාවට ලංකාවේ පුරවැසියන්ට බලය හිමි වෙන එකම මැතිවරණය අරගලයකට පස්සේ ජනතාව බලන් ඉන්න පළවෙනි මැතිවරණය ඇකිලීමේ ප්‍රතිවිපාක විඳින්න අනිවාර්යෙන් මේ පාලකයන් සූදානම් විය යුතුයි. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරන ක්‍රියාවලිය පරද්දන්න ජාතික ජන බලවේගය විදියට
දැඩි ක්‍රියාමාර්ගවලට ඉදිරියේදී එළඹෙනවා කියන එක තමයි. දැන් මේ මොහොතේ මැතිවරණයක් නොපැවතුනොත් ඔබතුමාලා පාර්ලිමේන්තුවක සටන් කරලා කොහොම හරි පළාත් පාලන මැතිවරණයක් ගන්නවා කියන තැන දෙන්නේ. අපි මුලින්ම හිතනවා ජාමර් එහෙම මැතිවරණයක් නොපවත්වන්න බෑ. ඒ කියන්නේ නීතිමය ප්‍රතිපාදනයක් නේ. අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම 3 වෙනිදා මැතිවරණ කොමිසම තමන්ගේ බලතල තේරුම් අරගෙන ඒක ක්‍රියාත්මක කරයි කියලා. එතනින් එහාට අපිට තියෙන අධිකරණයේ සහයපතන් අධිකරණයේ වර්ඩික්ට් එකක් දෙන්න ඕනේ මැතිවරණය නවත්තන්න කියලා එහෙම දෙන්න බෑ හැතර මොකද මීට කලින් ප්‍රෙසිඩෙන්ස් තියෙනවා අධිකරණයෙන් දීලා මේකත් ජාතික මැතිවරණයක් කියන එක සහයම මැතිවරණයක් අකුල්ලා මීට වැඩිය වැදගත් මැතිවරණයක් තියෙනවා කියන්න බෑ මොකද වෝටින් රයිට් එක නැත්තම් ඡන්ද බලය තමයි පරමාධිපත්‍ය බලය විදිහට තියෙන්නේ. ඉතින් මම හිතන්නේ නැහැ අධිකරණයේ ඒ වගේ අපේ රටට ඉතාමත් දැඩි කළු පැල්ලමක් ඇති වෙන ක්‍රියාමාර්ගයකට එයි කියලා. ඒ වගේම අපි පාර්ලිමේ අරගලය කරන්නේ චාමර ප්‍රජාතන්ත්‍රවාදී. අපිට ගිහිල්ලා ගහ මරාගෙන කරන්න දෙයක් නැහැ. අපි ජනතාව සංවිධානය කරනවා. මේ වෙනකොට සිවිල් සංවිධාන සංවිධානය වෙනවා. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුවට තව මාසකට එහා මේ මැතිවරණය පස්සට තල්ලු කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. දැන් තියෙන තත්ත්වයේ යටතේ ගත්තොත් පළාත් පාලන මැතිවරණයකට යන්නේ නැතුව ආර්ථිකයේ ගෙනියන්න සහයෝගයක් දෙන්න ඕනේ කියන තර්කයට මොකද සල්ලි නැහැ කියන තැන සල්ලි නැති එකක් නැහැනේ චාමර ඒක බොරු කතාවක්නේ බිලියන 8යි චාමර ඕනේ. එහෙම මැතිවරණයකට කවදාවත් කලින් සල්ලි දීලා කරලත් නැහැ. ආණ්ඩුවේ දවසක ආදායම් බිලියන 10ක්. ගිය සතියේ භාණ්ඩාගාර බිල්ල තත්ත්වලින් ගත්ත මුදල් ප්‍රමාණය බිලියන 40ක්. ඉතින් මේ සම්පූර්ණ බොරු. ඒ වගේමයි චාමර දැන් බදු වැඩි කරන්නේ. ටැක්ස් එක වැඩි කරලා ආදායම බිලියන 132ක් වැඩිපුර ආදායමක් හැම මාසෙම ආණ්ඩුවට එන්න ඕනේ. එහෙම නැත්නම් අර දීපු බජට් එක සම්පූර්ණයෙන් බොරු වෙන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රතිපාදන දීලා තියෙනවා මැතිවරණ කොමිසමටම බිලියන 11ක් දීලා තියෙනවා. බිලියන 11න් 10ක් දීලා තියෙන්නේ මැතිවරණය පවත්වන්න. මේ ඇත්තටම තියෙන්නේ මුදල් නැති කමක් නෙමෙයි චාමර. ඒක ජනතාව දැන් තේරුම් අරන් ඉවරයි. මේ තියෙන්නේ පාලන බලයේ පාලන තන්ත්‍රයේ දැඩි වෙනසක් සිද්ධ වෙයි කියන බයට මැතිවරණය තවත් කල් දමමින් ඒකාධිපති පාලනයක් ගෙන යන. ඉතින් ජනවරමක් නැහැනේ චාමර. මොන ජනවරමක්ද දීලා තියෙන්නේ ඔය කරන වෙනස්කම් කරන්න ප්‍රතිවගත කිරීම කරන්න? කවුද මොන ජනතාව දවසර දීලා තියෙන්නේ? මේ මහත්මයලාගේ මොකද්ද මේ සෞභාග්‍ය දැක්මට මිනිස්සු ඡන්දෙ දුන්නේ? එතකොට ඒ ඡන්දෙ දීපු 133 දෙනාට පුළුවන්ද ජනමතයට විරුද්ධ දෙයක් කරන්න රනිල් වික්‍රමසිංහට උදව් කරන්න? රටේ වෙනසක් කරන්න ඕනේ කියන එක හැමෝම දන්නවා. ඒක කවදාවත් මේ රට මේ තත්ත්වයට පත් කරපු පුද්ගලයාට කරන්න පුළුවන් ඒ කණ්ඩායමට කරන්න පුළුවන් කියලා මේ රටේ ජනතාව විශ්වාස කරන්නේ. ඒ නිසා හොඳම දේ තමයි ජනමත විමසන එක.